හඳුන්වාදෙන ජේෂ්ඨ පුරවැසි රථවාහන රක්ෂණාවල ඩ්‍රයිව් 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් 2017 අපි මැදි ආදායම් ලබන රටක් කියලා ලෝකෙට කිව්වා අපි 2017 අපි ඩොලර් 4000 ඉක්මවලා ඒක පුද්ගල ආදායම. එතකොට අපි ලෝකෙ මිනුම් දණ්ඩානෝ මැදි ආදායම් ලබන රටක්. හැබැයි අපිට ඒකෙන් ඇති වෙන විවිධ ප්‍රතිඵල තියෙනවා. අපි ලෝකෙන් ණයක් හැම ගන්න ගියාම ඉහළ පොලිය අනුපාතයකට තමයි ණය ගන්න වෙන්නේ. අපිට නොමිලේ ලැබෙන ආපහු නොගෙවන ආදායම ලැබෙන ඉතාමත් අඩුයි. හැබැයි දැන් අපි දන්නවා අපි ඊට වඩා වෙනස් තැනකට වුණා. අපි ලෝක බැංකුවම යෝජනා කරා සැබෑ තත්ත්වය එක අපි ශ්‍රේණිගත වෙමු කියලා. අපි අඩු ආදායම් ලබන රටක් බව අපි කියමු කියලා. ඒකේ වැරද්දක් නෑ. අපි ඉන්න සැබෑ තැන ගැන සැබෑ තක්ෂේරුවක් අපිට තියෙන්න ඕන. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා අතරමැදි සහනදායි ණය වැඩසටහනට එකතු වෙලා අපි මේ ගෙවමින් සිටින අසීරු අවස්ථාවෙන් මගහැරෙන්න. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත්ත එකඟතාවයන් මුල් කරගෙන තමයි අමාත්‍ය මණ්ඩලය මේ සඳහා වන අවසරය දුන්නේ. නමුත් තවදුරටත් අපි නිල වශයෙන් පහළ මැදි ආදායම් ලබන රටක්. ඊයේ ඉදිරිපත් කරන අලුත් බදු ප්‍රතිපත්තිය හරහා අපේ දේශීය නිෂ්පාදන අංශයට බරපතල පහරක් ඇති වෙනවා. මේ අත්සන් කරන මරණ වරෙන්තුව ආණ්ඩුවෙත් මරණ වරෙන්තුව වෙන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස. ඉහළම පොයන අයට 36%ක බදු අයකරන එක නිකුත් කරලා තියෙනවා. හැබැයි ඒක අස්සේ තියෙනවා කුඩාසා මධ්‍යම පරිමාණයේ ආයතනවලට තමන්ගේ බදු 14%-30% දක්වා වැඩි කරලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ තමන්ට පහසුකම් සලස්සන්නා පමණයි. ඔවුන් කියන හැම දෙයක්ම රජයක් කරන්න අවශ්‍ය නැහැ. අපි පිළිගන්නවා බදු යම්කිසි සංශෝධන කරන්න ඕනේ කියලා. හැබැයි ඒ සංශෝධන කරන්න ඕනේ ජනතාවට දරා ගන්න පුළුවන් වෙන විදිහට. කිඹුල බනිස්සක කන්න ඕනේ පොඩ පොඩ. කිඹුල බනිස්සක ඇවිල්ලා අරපන් කට කියලා එබුවොත් මොකද වෙන්නේ? හිරවලා මැරෙනවා. අපේ ඒකාධිපතිව මොකද කරන්නේ? කිසිම විශ්ලේෂණයක් නැහැ. විපක්ෂය කියනේ වහන්නේ තමන්ගේ හිතුමතේට වැඩ කළා රට සම්පූර්ණයම විනාශ කළා නැති බංගස්ථාන කළා අපිව දැන් දුප්පත් මිනිස්සු හැටියට නම් කරලා. මේ අතර නිදහස ජනතා සභාව නියෝජනය කරමින් ඩැලස් අලහප්පෙරුම මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත් සහ ආචාර්ය නාලක ගොඩහේවා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් අද රාජගිරිය මැතිවරණ කාර්යාලය වෙත පැමිණියා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජීපුංචි හේවා මහතා හමුවීම සඳහායි. අද අපි මේ බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න මේ මැතිවරණ කොමිෂන් සමග මේ පළාත් පාලන මැතිවරණ කල්දමීමේ රජයේ කූට කුමන්ත්‍රණය ගැන. ඒකට අපි විරෝධතා පළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව මේකට මේ ගැන කරුණු කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්ය නීතිය යටතේ මැතිවරණයක් තියන්නම වෙනවා. මේ ආත හේතු ඉදිරිපත් කරමින් මැතිවරණ කල්දමීමේ සම්බන්ධයෙන් අපි අංග සම්පූර්ණ සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරනවා මැතිවරණ කොමිෂන් සභාවට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.